second exit onto Hillsville Yarra Glen Road, C726. සක් වේවා අද අපි ආවේ රෙඩ්වුඩ් ෆොරස්ට් එක බලන්න. ඉතින් මේ ගස් 1930 ගණන් වල තමා හිටවලා තියෙන්නේ. ඒ කියන්නේ අවුරුදු 100ක් විතර පැරණි ගස්. මේ ගස් අවුරුදු 1200ක් 1800ක් විතර අතර කාලයක් පවතින්න පුළුවන් කියලාත් කියනවා. ඒ වගේම මේ කහක් සාමාන්‍යයෙන් මීටර් 115ක් විතර වගේ උසට වැවෙනවා. ඉතින් මේ මිනිසුන් විසින් නිර්මාණය කරපු වනාන්තරයක්. එතකොට මේකේ තියෙන ලුගස් 1400ක් විතර වගේ වෙන්න. මේ වගේම ගස් තමයි තියෙන්නේ, හරිම උසයි. ඒ වගේම මේ ගස් මේ තද සුළඟකට, ඒ වගේම ගම් වතුරකට වගේ හොඳට ඔරොත්තු දෙනවා කියලා කියනවා. මොකද මේ ගස්වල යටින් එක ගහක් ඒ මුල් වලින් සම්බන්ධ වෙලාලු තියෙන්නේ. ඒ නිසා ඉතින් ඒවා මේ ඕනම කාලගුණ තත්වයකට ඔරොත්තු දෙනවා කියලා තමයි කියන්නේ. ඉතින් සාමාන්‍ය වනාන්තරයක අපිට පුංචි පුංචි පැලෑටි ගස්වල යටින් දකින්න හම්බ වෙනවානේ. නමුත් මේ වනාන්තරයේ මේ ගස් අතර එහෙම දකින්න තිබුණේ නැහැ, පුංචි පුංචි පැල. ඒ වගේම මේ සත්තුත් එහෙම කුරුල්ලු එහෙම මම නම් දැක්කේ නැහැ. එක්කම එක්කෙනාවයි තමයි දැක්කේ. ඒ වගේම මේ ගස්වලට රෙඩ්වුඩ් කියලා කියන්නේ මේ කඳ නිකන් දුඹුරු තද රෝස පාටක් වගේ පාටක් තමයි පේන්නේ ඇතට බලද්දි. මේ කඳේ මේ නිකන් පොතු පොතු වගේ තියෙන්නේ, කියන්නේ මතු පිට නිකන් සොෆ්ට්. නමුත් ඇතුලෙන් තමයි මම මේකේ අර හයිය ගතිය තියෙන්නේ. මේ ගස් හරිම ඉක්මනට වැවෙනවලු. ඒ වගේම ගොඩාක් කල් පවතිනවලු. ගහකොළ අඩු රටවල් වල මිනිස්සු ගස්වලට ඉතින් හරි කැමති කියලා තමයි හිතෙන්නේ. එයාලා ඉතින් මේ වගේ වනාන්තර වහවලා ඒවා ලස්සනට තියාගෙන ඉන්නවා, ඒ වගේම නඩත්තු කරනවා. ඉතින් අපේ වගේ රටවල් වල අපිට ඕන තරම් ගස්කොළන් වැවෙන නිසා ඒවැය අගයන්නේ නැහැ. එහෙම තමයි අපිට හිතෙන්නේ මේවට ආවට පස්සේ. ඒ වගේම මේ වනාන්තරය ඉවර වෙන්නේ පොඩි ක්‍රීක් එකකින්, සිමෙන්ට් ක්‍රීක් කියලා තමයි ඒකට කියන්නේ. මේ එතනත් හරිම ලස්සනයි, අපි එතනටත් ගිහිල්ලා බලමු.
මෙහෙනම් තියෙන්නේ ස්වභාවිකව හැදිච්ච ගස් කොළන් අර වනාන්තරයේ ඉවරයි. මේ අපි යන්නේ දැන් ක්‍රීක් එක බලන්න. පුතා ඉස්සරේ සනුකි වැල්ලගන්න පුතා කොහොම ඉතින් අපි නැවත දවසක මේ වගේ වීඩියෝ එකකින් හමුවෙමු. ඔබ සැමට සුබ දවසක්. අයිබෝවන්.